ආණ්ඩුවේ ජන පීඩනයට එරෙහිව ජනතාව පීඩාවට ලක් කිරීමට එරෙහිව වැඩ කරන ජනතාව ගේ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා මේ වෙනකොට ආයතන ගණනාවක් තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග පටන් අරන් තිබෙනවා මේ වෙන විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව අද විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ මේ වැඩ වර්ජන සහ මේ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරනු ලැබුවා ඒ වගේම තමයි තවත් ආයතන ගණනාවක මේ පොදු කාරණාව මුල් කරගෙන මේ වැඩ වර්ජන සහ වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් ආරම්භ කරනු ලැබුවා අපි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ විදිහට අනිකුත් දුම්රිය වෘත්තීය සමිති සම්බන්ධ කරගෙන මේ වැඩ වර්ජනයට සම්බන්ධ වෙන ප්‍රධාන වශයෙන්ම කාරණා පහක් සම්බන්ධ කරගෙන තමයි අපි මේ වැඩ වර්ජනයට සම්බන්ධ අපි ක්‍රියාමාර්ගයට සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම බැංකු ණය පොලි අනුපාතය ඉහළ දැමීම ඒ වගේම විදුලි බිල වැඩි කිරීම ඒ වගේම උපයන විට බද්ධ වැටුපෙන් අය කරන බද්ධ වැඩි කිරීම ඒ වගේම ජීවන වියදම වැඩි කිරීම සහ ආණ්ඩුව විසින් රජය විසින් කරනු ලබන දෙවන්ත මර්ධනය හමුවේ ඒ මර්ධනයට එරෙහිව තමයි අපි මේ මාංශාකච්ඡා පවත්වන්නේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්නේ. එනිසා අපි මේ වෙනකොට විශාල ලෙස රටේම අවධානය යොමු වෙලා තිබෙනවා. අපි සියලු දෙනා රාජ්‍ය සේවකයෝ විශේෂයෙන්ම රාජ්‍ය සේවකයෝ පෞද්ගලික අංශ සේවකයෝ සියලු දෙනා ණය අරගෙන තමයි ණය මත තමයි ජීවත් වෙන්නේ. ඒ ණය පොලි අනුපාතිකේ වැඩි කරලා තිබෙනවා ඉතාමත් අසීමිත ලෙස. ඒ නිසා ඒ අඩු කරන්න ඕන ආණ්ඩුව ඒ අඩු කරන්න ඕනේ කියන අදහසක තමයි අපි ඉන්නේ. ඒ වගේම තමයි උපයන විට ගෙවීමේ බද්ධ වැඩි කරලා බදු බර වැඩි කරලා අනිකුත් රටේ සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල වැඩි කරලා මහා දැවැන්ත ජීවන අරගලයකට ජීවන බරකට ජනතාව ඇදලා දාපු මොහොතක් තමයි මේ මොහොත. ඒ නිසා ජීවන වියදම අඩු කරන්න උපයන විට ගෙවීමේ බද්ධ අඩු කරන්න ඒ නිසා ආණ්ඩුව විසින් විශේෂයෙන්ම අපි ඔබ අපි කවුරුත් දැක්කා මේ ඊයේ පෙරද මීට සතියකට වගේ උඩ දිනගෙන ආණ්ඩුව දැවැන්ත මර්ධනයක් දියත් කරනවා සාමකාමී උද්ඝෝෂණවලට ඒ වගේම විශේෂයෙන්ම ශිෂ්‍යයන්ට ශිෂ්‍ය ව්‍යාපාරය විනාශ කරන්න දැවැන්ත ක්‍රියාමාර්ග තෝරමින් ඉන්නවා ඒ නිසා ඒ වගේම සාමකාමී උද්ඝෝෂණවලට ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා ආණ්ඩුව සහ මේ ආණ්ඩුව මැදිහත් වෙලා ඒ නිසා අපි මෙන්න මේවා නතර කරන්න කියන එක තමයි ආණ්ඩුවට අපි බල කරලා කියන්නේ අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එක කුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අඩු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්